ැනුටැම තියාලෝ හැදිෙනම දැනුම එකකඩමිය චන්ලේ වෙනුවෙන් සබදවසක් කියල සාදරෙන් පිළිගන්නවා. අදමෙනට සේලාංකාවන්න බොහෝ දෙනට තිෙන ැටලුවත් තමයි මොකද මේ ට මහොල්ල ඩොරේ කියන්න කියලා. ඉතින් ප්‍රට මහොල්ලන ලෝකේ මල්ලේ නටවන අදෘශ්‍යමාන බලවේගයක් වන ඩොලරේ ආරම්භය ගැන තමයි හදත් මේ වීඩියෝවෙන් කතා කරන්නේ. රැදිලයින්න වීඩියත් අවසාන වෙනකම්ම ඒවගේම වීඩියේ එක ොහොඳයි නම් අප සස්ක්‍රයිප් කරන අමතක කරන්නප. ෙල්ලයිකන්නනෙද කලික් කර නම්ත කරන්න එපා ඒනම් අපි යමු වීඩියෝ එක වෙත්ත දහනවන සීවසේදී යටත් විචිද බලපෑමින් ඇමරිකාටුද බැටකෑමට සිදුවනාා එකළ ඇමරිකාව ස්පානයේ සාබරිතාන්නේයේ යටත් විජිතයක් විදියට තමයි තිබුණේ මෙම කාලයයේදී ඔවු ග්‍රිතානිි පවම සහ ස්පාන්‍ය මුදල්ලය එක කෙවන පේසෝ ඔවුන්ගේ මුදල්ල එක්ක කෙලිස භාවිතයටගත්තා. මේ ස්පාන් ිල්ලෙක්් ඩොලරේ ලෙසිද හැදනුව. පසු එදදා සස්සේ හැත්තහයේදී ඇමරිකාව එංගලන්ත යටත් විච්තෙෙන්මිදී ඔන්ගේ නිදහස ප්‍රකාශයට පත් කළා මේ කාලයේදී ඔවුන් ්‍රරිතානිය පවම වෙනුවට ඔවුන්ගේ ම නව මුදල් ඒකකැ පිටවීමටයි තිරණය කළේ ඒ අනුව තමයි ඩොලරේ උපති සිදුවන්නේ. ඩොලරේ ඉතිහාසේ වසර දෙසී හතලියකට වඩා වැඩි වෙනවා. පළමු ඩොල්ර් එකකේ නොට්ට ඇමරිකාට වඩා දින නමයක් පැරණි බවයි ඉතිහාසය සඳහන් කරන්නේ. එදදා සස්ියේ හැත්තහයි ජනනි විචි පහ තමයි ඇමරිකාවේ කොන්ටිනෙන්ටල් කරෝන්ගසය මහත්දීපික මුදල් එමනැත්තම් මහද්‍යදීපි කළ සහඳුන් අන කඩදාසි මුදල් නිකුත් කිරීමට ආරම්භ කළේ. මේ අතරවාරඒ ඇමරිකාන් විප්ලවෙන් පසු හෙද්දා සස්්‍ය අසූ පහයේ සිට කොංග සේවිසින් නව මුදල්ලක කියලෙස ඇමරිකා ඇස්සත්ජනපත ඩොලරය නිකුත් කිරීමට අවසර ලබා දුන්නා. මෙය එවකට ඇමරිකානු ජනාධපති ජෝජසින්ටන්ගේ සහ ආන්ඩාගරලේකම් ඇලෙක්සන්ඩ හැමිල්ටන්ගේ නායකත්තයටතේ එදදා සස්්‍ය අනූ දෙකේ ස්ථාපිත කළ කාසි පනතමගින් හමරිකා එත් සත්්ජනපද මුදල්ලයක කෙලෙස ඩොලරේ ස්ථාපිත කරන්නට සමත් වුණා මේ හේතුවෙන් දහනවනම සතවර්සයේ මුල්බාගේ සිට ඇමරිකාවේ එප්‍රධාන හෝමාර්මාද්‍යලෙස භාවිතා වුණු රන්කාසි වෙනුවට ඩොලරේ භාවිතයට ගැනුණු බවයි ඉතිහාසේ සඳහන් වන්නේ. මේ අතරවාරදි තම එෙද්දා සටසේ හැටතුනේ දී ාතික බැකප පනත බලාත්මක් කිරීමෙන් ඇමරිකාවේ එකම් මුදල්ලේ එකකේ බවට ඩොලරේ පත්වන්නේ. එස් සමඟ රංකාසි භාවිත්‍ය සම්පර්යමය ඇමරිකාවෙන් ඉවත්වීගේී අතර ඩොලරය රන්කාසි ප්‍රෑම් එකයි දශම හයි බින්ඳුවක් නියෝජනය කරන බවයි එවකට ඇමරිකානු බැංකවිසින් සඳහන් කරන ලත්දේ. එදදස් නොමසේ තිස්තුන මුල්කාලයේදී ඇමෙරිකානු මන්ත්‍රීීමන්්ඩලේ සහ ඒවකට ඇමරිකානු ජනාධපති ුස් ෙල්් සින් රන් සංචිත පනති අයටතේ විදේශී ගැනුම් කරුවන් සඳහා ඩොලරේ වඩාත් ආකර්ශනය කිරීමට රටරන් නවන්සේකට ඩොලර් තිස්පාක් දක්වා වැඩි කළ මෙම හේතුව පසුකාලීනෝ සොයාගත්තේ ඇමෙරිකාව රට්ටරන් වලදාම සාර්ථක ලෙස ඇමරිකාටඩ් ලබා ගැනීම සඳහා දියත් කර ලද කූට උපක්‍රමයක්ලේ හේතුව නිසාාවෙන් අදවන විට ඇමරිකාව ලෝකේ අංක එක රන් සංචිතය හිමි රට බවට පත්වතිබෙනවා දාහනම් වන සීවස්සේ ඩොලරේ බිතාන්නේයට වඩා ඉතා අඩුවෙන් තමයි පිළිගැනීමට ලක්කුණි. ඒ කාලයේදී නෙලි බ්ලන් නම් කියෙන මාධ්‍යවේදනී විසින් ලෝවටා දින හැත්ත දෙකකින් සංචාරය කිරීමට තීරණය කලා. ඒ ඇමරිකානු ඩොලරේ ඇමරිකාවෙන් පිටත භාවිව වනවාත නැද්ද යන්න දැනැෙනනීම සඳහා. මේ සඳහා ඇය ඇමරිකාවෙන් පිටත්ව විධ වරායම් වලට ගොස් මේ බා පරිචක්්ෂාවට ලක්කෙරූ බවයි සඳහන්වන්නේ. නමුත්, ්‍රදකත්ම දේවෙන්නේ ඇයට නිවියොක් වරායෙන් පිටත්තුවූ පසු කොළොම් වරායට පැමිණිණතයෙක් කිසිදු වරායකදී ඇමරිකානු ඩොලරය භාවිතාඋුණු බව ඇයට සොයාගැනීමට නොහැකිවීමයි. කොළොම් වරායදී ආබරු ලෙස භාවිතා කළ ඩොලර් විස්ස රන් කැමිලි සයාගැනීමට හැ සමත් වුණා. ඒ අනුව ඇැමරිකානු ඩොලරය ඇැමරිකාවෙන් පිටට වානිච්චිවසයෙන් භාවිාව වු පවතම අවස්ථාව ශී ලංකාවේ කොළොම් වරායේදී භාවිතරය කෙනුුණු මෙම අවස්ථාව ඉතිහාසයට එක්වනවා. ඩොලරේ සමඟ අධ්‍යුතීය බැඳීමක් ඇති ශී ලංකාව අද වෙන විට අයයම් මේ ෆායිතනෙවැනි ආයතන වලින් ඩොලර් ලැබෙන තෙක් බලා සිටීමට සිදුව ඇති අසමත් රාජ්‍ය බාටයි පත්්‍ර තිබෙන්නේ. මෙම විඩියෝ කැන උබට තියෙන අදහස් මේ වීඩියකට පහලින් රීමට අමත කරන්නේ පා ඔබගේ අදහස් අපට ගොඩක්මදකත්වේවි. ටොලරේ ජාත්‍යන්තර තුළ මෙතරම් මුල්බස ගැනීමට හේතුව කරුණු මොනවාද යන්න ඊළඟ වීඩියෝවෙන් රැෙන එනතුරු අදට ඔබෙන් සමගැනීමටයි බලාපොරොත්තුවන්නේ ඔබ සමට සුභ දවසත්වේවා.